සිද්ධ කරගන්න. ගරු ස්වාමීන් වහන්ස, සංඝයා නිසා අප්‍රමාණව අකුසල් රැස් කරගන්නා පුද්ගලයාගේ ඊළඟ උත්පත්තිය දුගතියේ විය යුතුයි නේද ස්වාමීන් වහන්ස? අනිවාර්යම දුගතියේ. අනිවාර්යම දුගතියේ. මොකද ස්වාමින් වහන්සේ නමකට එවැනි චෝදනාවක් කරන්න හිත ඇතුලේ තියෙනා උදේශයක් නිසා. තේන්න දැන් අර ගමේ බෙදීම නිසා තියෙනා ගැටලුව නිසා මේක හිතේ වැඩිමෙන් තියෙනවා. ඒ වෙලාවේ මරණාසන්න මොහොතේ සංඝයා කිරීම දේශයෙන් තමයි මියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය උපවාදයේ කියන කාරණේ නෝනා වර්තමාන සමාජය අප්‍රමාණ ආකාරයෙන් අනතුරට ලක් වෙන්න පුළුවන් කාරණයක්. මේ කාරණේ බරවත් ආකාරයෙන් සමාජය තුල පේන්න තිනවා. මොකද මිනිස්සයා පින්වතුල්ලා නිරේතුරුවම කිපෙන ස්වභාවයෙන්, ගැටෙන ස්වභාවයෙන්, කේන්ති ගන්න ස්වභාවයෙන් ඉන්නවා. සංඝයාගෙන් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දේවල් සංඝයාට ඉටු කරන්න බැහැ. සංඝයා කියන්නේ අනිවාර්යම විනයක් තුල, ප්‍රාතිමෝක්ෂයක් තුල ජීවත් වෙන කෙනෙක්. අපිට හැමෝම සතුරු කරන්න බැහැ. අපිට මොන දේ පූජා කළත්, පිණ්ඩපාතයක් පූජා කළත්, දානයක් පූජා කළත්, ගිලම්පසක් පූජා කළත්, පිරිකරක් පූජා කළත්, අපිට තියෙන එකම එක යුතුකමයි, වගකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් දෙන්න කියන කාරණේ. පින් දුන්නාට පස්සේ ඉන් එහාට දෙයක් අපිට අදාළ නැහැ. දැන් මෙතන ඔබතුමිය කැඳ වීදුරුවක් පූජා කළා, මම දැන් මේ වැඩසටහනෙන් පස්සේ ඔබතුමියට පින් අනුමෝදන් කළා. ඉන් පස්සේ නෝනා අපි බැඳීමක් නැහැ. ඒ සංඝයා කියන තැන. තේන සංඝ සමාජය තුල ඒ බැඳීම් නැහැ. නමුත් ගිහි සමාජය තුල එහෙම නෙමෙයි. ඔබට කවුරු හරි කෑම වේලක් දුන්නොත් ඔබ පෙරලා එයාට කෑම වේලක් දෙන්න ඕනේ. ඔබ කෙනෙක්ගෙන් යම් මුදලක් ගත්තොත් එයාට මුදල් අවශ්‍ය වෙලාදී ඔබ මුදලක් දෙන්න ඕනේ. ඔබේ මගුල් ගෙදරකට කෙනෙක් ආවනම් එයාගේ මගුල් ගෙදරට පෙරලා ඔබ යන්න ඕනේ. ඒ සමාජ යුතුකම්. නමුත් සංඝ සමාජයේ නැහැ. සංඝ සමාජයේ සංඝයා උදෙසා යමෙක් සිව්පසෙන් හෝ කුමන දෙයකින් අපුපස්ථානයක් කළාද සංඝයා අභිවාදන සීලිස්ස කියලා පින් දුන්නා අපි අත හොදගත්තා. අයිමත් අපිට දෙයක්? අපිට දෙයක් නැහැ. ඒ സമയ සංඝ සමාජයේ. එතකොට ඉන් එහා දෙයක් ගිහි සමාජේ බලාපොරොත්තු වෙනවනම් අපෙන් හිතවත්කමක්, ඥාතිත්වයක් එහෙම බලාපොරොත්තු වෙනවනම් නෝනා ඒ බලාපොරොත්තු වෙන මොහොතක් පාසා සංඝයා කියන අර්ථයේ පිංගතුල්ලා දුර්වල කරගන්න. සංඝයා කියන ගුණාත්මක භාවය ඒගොල්ලෝ දන්නේ නැහැ. සංඝයාට දෙවියන්, බ්‍රහ්මයන් වන්දනා කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාකින් එක්කෙනෙක් කියලා දන්නේ නැහැ. සක්විති රජ කමටත් වඩා සංඝයා කියන ගුණය අර්ථවත් කියලා දන්නේ නැහැ. ඇයි? ඒ ගුණය තියෙන නිසා තමයි නිරේතුරුවම අපි පින් අනුමෝදන් කළාට පස්සේ නෝනා අපි අත පිහදා ගන්න. භික්ෂුවක් හැටියට මං කවුරු මොන දේ පූජා කළත් පින් දුන්නා, අත පිහදා ගත්තා, මගේ බැඳීමක් නැහැ. ඒතකොට යම් කෙනෙක් ඊට අදාළව පෙරලා යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කවදාකවත් ඉටු වෙන්න විදිහක් නැහැ. මොකද අපි ඉන් එහාට යන්නේ අපේ සීමාව තුළ අපි නැවතුණා. ඒතකොට අපේ සීමාව තුළ අපි නැවතිද්දී නෝනා අනිවාර්යයෙන්ම අර දායක පින්වත් මහත්මයා ගැටෙන ස්වභාවයට යන්න පුළුවන්. ඒ ගැටෙන ස්වභාවයට යද්දී අදාළ ස්වාමින් වහන්සේ නිකං හෝ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ගැටෙන මොහොතක් පාසා ආර්ය උපවාදයකට ලක් වෙනවා. ආර්ය උපවාදයකට ලක් වෙනවා. එතකොට ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමින් වහන්ස, ආර්ය උපවාදයකට ලක් වෙච්ච කෙනා මේ ආර්ය උපවාදයෙන් මිදෙන්නේ පුළුවන්ද කියලා. එතකොට ආර්ය උපවාදයෙන් මිදෙන්න නම් සමහර විට අපි දන්නේ නැ නෝනා ජීවිතේ මුලපටන් මේ දක්වා කොතනකදී අපෙන් ආර්ය උපවාදයන් සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නේ. සමහර වෙලාවට මම ওই කුටිවල ඉන්නකොට මහත්තුරු ඇවිල්ලා අඬනවා ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම ඇවිල්ලා අඬනවා. අඬලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං මුල් කාලේ ඔබ වහන්සේගේ පොත් දැකලා මම ඔබ වහන්සේට හොඳටම චෝදනා කළා බැන්නා කියලා. ඊට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න කියලා කියනවා. මං කිව්වා අනේ පුතේ එවැනි කිසිම ගැටලුවක් නැහැ. ඔබ අතින් සංඝයා කියන සමූහයට යම් වරදක් වෙලා තිනවා නම් ඔබ ඒක හිතෙන් සමා කරගන්න කියලා. එහෙම කමා කර ගැනීම තුළ එයාට ආර්ය උපවාදයෙන් කමා වීමට පුළුවන්. තේන්න. මොකද ආර්ය උපවාදයක් තියෙන කෙනෙකුට කවදාක්වත් උතුම් මාර්ගඵලයකට පත් වෙන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාට කවදාක්වත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයට පත් වෙන්න බැහැ. මොකද එයාගේ සිත පංච නීවරණයන් තිවුරයි, අකුසලයේ වැඩි. කවදාක්වත් සමාධිමත් හිතක් බවට ඒ හිතපත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේකෙන් මේ ප්‍රශ්න කරන මම අතින් පවා සුළු අඩුපාඩු වැරදි සිදුවනවා නම් ඒවා ආර්ය උපවාදයේ බවට පත් වෙනවද ස්වාමීන් වහන්ස? නෑ, චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තියෙන්න ඕනේ, අවංකවම චේතනාව තියෙන්න ඕනේ සංඝයාට චෝදනා කරනවා කියලා. ද්වේෂය තියෙන්න ඕනේ, වෛරය තියෙන්න ඕනේ, පලිගැනීම කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ, එකට එක කරනවායි කියන කාරණේ සිත ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි සමග කටයුතු කරද්දී කෙනෙක් අතින් වැරදක් වුණා කියලා ඊට අදාළ ඒ ස්වාමීන් වහන්සේ ආර්ය ගණයටපත් වෙලා නම් ආර්ය උපවාදයන් වෙන්නේ නැහැ. ඒක සුළු අඩුපාඩුවක් තේන්නත්. එතකොට අනිවාර්යයෙන්ම කෙනෙක් තුලින් ආර්ය උපවාදයන් සිද්ධ වෙනවා නම් එයාට ස්වාමින් වහන්සේලා සංඝයා ඉදිරියට ගිහිල්ලා
එයාට ඒක හදවතින් කමා කරගන්න පුළුවන්. තේන්නවද? නමුත් එයා ආර්යයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. තේන්න සංඝයා ඉදිරියට ගිහිල්ලා කමා කර. නමුත් ඒ කමා කරගත්තා කියලා නෝනා අකුසලෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කරපු අකුසලෙන් මිදීමක් නැහැ. අකුසලේ විපාකෙට එනවා. නමුත් තමා සංඝයා කමා කර ගැනීම නිසා තමන් තුල සකස් වෙන්නා වූ අර විෂිප්ත හිත එහෙම නැත්නම් විසිරුණා හිතෙන් එයා බැහැර වෙලා හිත තැම්පත් භාවයට පත් වෙනවා දැන්. මොකද එයා කමා කරගත්තනේ. ඒ නිසා එයාට මාර්ගඵල කල කරා යන්න පුළුවන්. නමුත් මාර්ගඵල කරා ගියත් කළා වූ අකුසලේ නම් විපාකෙට එනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි කොච්චර කෙනෙක් ඉදිරියට ගිහිලා සමා වෙන්න මගෙන් උනායි කියන කාරණේ නෙමෙයි අපි කරන්න ඕනේ. නිරේතුරුවම මේ අකුසල් වලින් බේරිලා අර වචී කර්ම තුල සම්මා වචී කර්මයන් බවට පත් කරගෙන කටපරිස්සම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනා තුල තියෙනා වූ ලක්ෂණයන් කීපයක්. ආර්ය උපවාදයට ලක් වුණ කෙනා තුල තියෙන පළවෙනි ලක්ෂණය තමයි එයා අදිමාන්නයට පත් වෙනවා. පළවෙනි ලක්ෂණය අදිමාන්නිට පත් වෙනවා කියන්නේ යා තමා කෙරෙහි අදි විශ්වාසයක් ඇති කර ගන්නවා. අදි තක්ෂේරුවක් ඇති කර ගන්නවා. එයා ගුරුවරයෙකුට අවනත වෙන්නේ නැහැ. එයා වැඩිහිටියෙකුට අවනත වෙන්නේ නැහැ. මොන යහපත් දේ කළත් මොන නිවැරදි දේ කිව්වත් එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරනවා. තේන්න එයා දරණ මතේ ඒ ආකාරයෙන්ම දරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේවදත්ත හාමුදුරුව අදිමාන්නෙන්මයි කටයුතු කළේ. බුදුරජාණන් වහන්සේටත් යටත් වුණේ මේ සංඝ සමාජයේ දෙවැනියා මමයි කියන තැන හිතාගෙන කටයුතු කළා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ සංඝ සමාජයේ නායකත්වය තමාටයි කියන කාරණය තුල සතුටු කළා. ඒ ඇයි? අතන ආනන්තරීය පාප කර්ම තිබ්බා. ඒ වගේම ආර්ය උපවාදයන් බලවත් ආකාරයෙන් සිද්ධ කරගත්තා. ඒ නිසා නිරේතුරු ආර්ය උපවාදයේ පළවෙනි ලක්ෂණය තමයි නෝනා එයා අදිමාන්නයට පත් වෙනවා. එයා කාටවත් කීකරු භාවයට පත් වෙන්නේ නැහැ. තේන්නත් කාටවත් එයා කීකරු වෙන්නේ නැහැ. කාටවත් කිසිම ධර්මතාවයකට එයා ගරු කරන්නේ නැවෙන්නේ නැහැ. තමාගේ මතය තුල තමා ශක්තිමත් වෙ ඉන්නවා. සමාජයේ මොකද්ද කියන්නේ කියන කාරණේ අදාළ නැහැ. අද දවසේ කියනවා මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානේ කියනවා මම සකෘදාගාමි වෙලා ඉන්නේ කියලා. ඊළඟ සුමානේ කියනවා මං අනාගාමි. ඊළඟට කියනවා මම රහත් වෙලා ඉන්නේ. ඊළඟට කියනවා මං බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ කියලා. තමා විසින් නැති කළා වූ අදිමාන්‍ය නිසාම එයා ප්‍රකාශ කළත් ඒවා කවදාක්වත් නිහතමානීකම තුලින් ගලපලා නිවැරදි බවට එන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. දෙවැනි ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනා නිරේතුරුවම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට එයාගේ හිත සකස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න හිත සකස් වෙන්නේ මොකද්ද? ධර්ම මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේන්නාද? එතකොට යා පැවිදි කෙනෙක් වේවා ගිහි කෙනෙක් වේවා එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න හිත සකස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළත් එයා වෙන වෙන දේවල් ඔස්සේ ගමන් කරමින් වෙන වෙන දේවල් කියමින් ඒව තමයි කරගෙන ඉන්නේ. එක්ක කෙනෙකුට චෝදනා කරනවා, එක්ක කෙනෙකුට බයිනවා, එක්ක කෙනෙකුගේ අඩුපාඩු හොයනවා. දැන් උග්‍ර ගෘහපතිවරයාගේ තියෙනා වූ ආශ්චර්යමත් කාරණා ගැන කියනකොට ඒ ආශ්චර්යමත් කාරණාවන්ගෙන් එකක් තමයි උග්‍ර ගෘහපතිවරයා ධර්මයක් අහන්න යන්නේ වැරද්දක් හොයන්න නෙමෙයි, අඩුපාඩුවක් හොයන්න නෙමෙයි, විවේචනයක් කරන්න නෙමෙයි, නරකක් කරන්න නෙමෙයි. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තව තව ශක්තිමත් වන නුවණින් මෙනෙහි කරලා ජීවිතේට එකතු කරගන්න. එතන යා අකමැති දෙයක් තියෙනවා නම් ඒක එයාට අදාළ නැහැ. ඒක අතහැරලා දැම්ම. ඒ නිසා මේක ගිහි අයට විශේෂයෙන්ම වටිනා දෙයක්. අපි ධර්මයක් අහන්න ඕනේ, ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ, ධර්මයක් කියවන්න ඕනේ අනුන්ගේ අඩුපාඩු හොයන්න දකින්න නම් නෙමෙයි. තේනවා? ඒක අසද්දාවේ ලක්ෂණයක්මයි. මොකද ඒ හොයන මොහොතක් පාසා ද්වේෂයමයි, ව්‍යාපාදයමයි, වෛරයමයි හිත තුල සකස් වෙන්නේ. තේනවා? ඒ නිසා නිරේතුරුවම ආර්ය උපවාදයන්ට ලක් වෙච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න හිත දෙන්නේ නැහැ. එයා එක එක දේවල් කරගෙන ඉන්නවා, චෝදනා කරමින් ඉන්නවා, විවේචනය කරමින් ඉන්නවා, බණමින් ඉන්නවා, ඕවා කර කර ජීවිතය තුල ගත කළත් මාර්ගයෙන් බැහැරවයි ඉන්නේ. තුන්වෙනි ලක්ෂණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ධර්මය වැටහෙන්නේ නැහැ කියලා. ධර්මයක් වැටහෙන්නේ නැහැ. කොච්චර සූත්‍රගත ධර්මයට අදාළව එයාට ධර්මය කියලා දුන්නත් එයාට ඒක වැටහීමක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හට ගැනීම දේශනා කළත් එයා ඒක පිළිගන්නේ නැහැ. ආමගන්ධ සූත්‍රයට අදාළව නිර්මාංශ ප්‍රශ්නේ විග්‍රහ කළත් එයා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. මේ ජීවිතයේ අර්ථවත්ම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කිව්වත් එයා කවදාකවත් ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උප්පත්ති ලැබුවේ ඉන්දියාවේ දඹදිව කිව්වත් කවදාකවත් එයා ඒව පිළිගන්නේ නැහැ. ඇයි? ධර්මයක් පිළිගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා ආර්ය උපවාදයන්ගේ ලක්ෂණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා ධ්‍යාන සම්පත් ලබාගෙන හිටියානම්
ඒ කියන්නේ සමාධිමය ධ්‍යාන සම්පත් ලබාගෙන හිටියානම් ආර්ය උපවාදයට ලක්වෙච්ච මොහොතේ පටන් ඒ ධ්‍යාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ධ්‍යාන සම්පත් නැතු යනවා. මොකද හිත විෂිප්තයි. හිත පංච නීවරණ තියුරයි. ඒ නිසාම ධ්‍යාන සම්පත් පිරිහිලා යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා තුල කර්ම රෝගයන් හට ගන්නවා කියලා. කර්ම රෝගයන් කියන්නේ පිළිකා, මොලේ ගෙඩි, ඒ වගේම චර්ම රෝග, අනුන් ඉදිරිය අපහසුවටපත් වෙන්නා වූ රෝග, මෙවැනි කර්ම රෝගයන් හට ගන්නවා කියනවා. කර්ම රෝගයන් නිසාම නොනා බලවත් කායික මානසික පීඩාවන්ටපත් වෙනවා කියනවා. තේරෙනවද? මේක ආර්ය උපවාදයක ලක්ෂණයක්. පිළිකා හැදෙනවා, මොලේ ගෙඩි හැදෙනවා, ලේ විසවීම හැදෙනවා, චර්ම රෝගයන් හැදෙනවා. එවැනි දේවල් අනිවාර්යයෙන්ම ආර්ය උපවාදයේ ලක්ෂණයක් වීමට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ අපකීර්තිය පැතිරිලා යනවා කියලා. අපකීර්තිය පැතිරිලා යනවා කියන එයාගේ. තේන කීර්තිමත් භාවයේ ස්වභාවය හීන වෙලා යනවා කියනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය උපවාදයට පත් වෙච්ච කෙනා නෝනා සිහි උමතු භාවයට පත් වෙනවා කියලා. උමතු භාවය කියලා කියන්නේ බුදුරජාණන් සූත්‍රගතේදී. උමතු භාවයට උමතු භාවය කියන්නේ එයා කරන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. දැන් මට මතකයි මං ආරණ්‍යක ඉන්නකොට ඒ ආරණ්‍ය නායක ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් කාලයක් මෙහෙ වැඩ හිටියා නැතුව ගියා. කාලයකට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අඳනෙයි පාත්‍රයයි එල්ලගෙන එනවලු. සිවුරක් නැහැ. අංශගඩේකුත් නැහැ. අඳනේ ඇඳලා පාත්‍රය එල්ලගෙන මේ උඩුකය මුකු නිරාහරගෙන මේ ආරණ්‍යට එනවලු. ඇයි ඒ? උමතු භාවයේද පත් වෙලා. තේනවා? ඒ වගේ ආර්ය උපවාදයට ලක්වෙච්ච කෙනා නෝනා උමතු භාවයට පත් වෙනවා කියනවා. තනියම hina වෙනවා, තනියම කතා කරනවා, තනියම ඔහෙ විචාරයක් නැතුව ගමන් කරනවා. ඇඳුම පිළිබඳ වැටහීමක් නැහැ, සිවුර තුන් සිවුර පිළිබඳ වැටහීමක් නැහැ. උමතු භාවයට පත් වෙනවා කියනවා. ආර්ය උපවාදයේ ඊළඟ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයා අනිවාර්යයෙන්ම සිහි මුලාවට පත් වෙලා මැරෙනවා කියලා. සිහි මුලාවට පත් වෙලා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දුගතියේ උප්පත්තිය ලැබනවා කියලා. එහෙනම් බලන්න ආර්ය උපවාදයේ කියන්නේ නෝනා සීලේ දුර්වලභාවයටත් ඒ වගේම මෛත්‍රියේ දුර්වලභාවයටත් වඩා බලවත් විපාකයන් සකස් කළ දෙන්නා වූ තැනක්. ඇයි මේ බලවත් විපාකයන් කරා සමාජයන් ගමන් කරන්නේ? තමන්ගේ කටේ තමන් ඉපදෙන වෙලාවේ කෙටේරියක් දරාගෙන ඉපදුනා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ කෙටේරියෙන් තියුණු වූද, රළු වූද, පරුෂ වූද, නපුරු වූද, කේලම් වූද, චෝදනාත්මක වූද වචන ප්‍රකාශ කරමින් තමා විසින් තමාව විනාශ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්නල්? එනිසා ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ සමාජයේ සිහිමුලාවටපත් වෙලා මැරෙන අයගේ ස්වභාවයන් වැඩි වෙනවා, ඊට හේතුව මොකද්ද කියලා. හේතු තුනක් තියෙනවා ප්‍රධාන වෙන. එක, දුස්සීලභාවය. දෙක, මෛත්‍රියේ දුර්වලභාවය. තුන, ආර්ය උපවාදය. මෙන්න මේ ආර්ය උපවාදය කියන කාරණය කටින් ප්‍රකාශ කරන එක වචනයක් තුලින් සිද්ධ වෙන්න පුළුවන්. විහිළුවක් තුලින් සිද්ධ. මම මීට ඉස්සෙල්ලත් මතකයි මම කිව්වා මම පිණ්ඩපාත වැඩම කරලා එනකොට මාව පසු කරගෙන ගියා පාපැදි වලින් යන තරුණිය තුන් දෙනෙක් පාපැදි තුනක. මාව පසු කරගෙන ටික දුරක් යද්දී මේ තුන් දෙනා එක පාට කෑ ගහනවා තට්ටයෝ කියලා. තට්ටයෝ කියලා කෑ ගහනවා. විහිළුවක් මේ කරන්නේ. නමුත් මේ විහිළුව මම නොඉඳ එතන ආර්ය ගණයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියනම් නෝ ආර්ය උපවාදයක්. ඇයි කටේ ඉපදුනා වූ කෙටේරිය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ? ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ඒ අයිරින් ඒ පුද්ගලයා ආමන්ත්‍රණය කරද්දී ඔබ වහන්සේගේ සිතට දැනුනේ කුමක්ද ස්වාමීන් වහන්ස? මේ දැන් කියනකොටත් මන් තුල හිනාවක් නෙගියේ. තේරෙන? අපිට වැරද්දක් කරද්දී නෝනා ගැටෙන්න අවස්ථාවක් නැහැ. අපි ගැටෙන්නේ ඇයි? අපි දුර්වල නම්. එනිසා සමාජය නිවැරදි කරන්න අපිට බෑ. සමාජයට කොච්චර අපි කිව්වත් 100%ක් සමාජය නිවැරදි වෙන්නේ නැහැ. සමාජය හදන්න අපිට 100%ක් බෑ. එනිසා සමාජය නිවැරදි වෙන්නේ නැත්නම් සමාජය හදන්න බැරි නම් අපි මොකද කරන්න ඕනේ? අපි ශක්තිමත් වෙන්න ඕනේ. එතනයි තැන. අපි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපිට වෙන සමාජය තුල නැතුව ජීවත් වෙන්න බෑ. අපි ශක්තිමත් වෙනවා කියන්නේ අපි කළු ගලක් වෙන්න ඕනේ, අපි යකඩයක් වෙන්න ඕනේ. කළු ගලකට ගිහිල්ලා කෙනෙක් රබර් බෝලකින් ගැහුවොත් අනිවාර්යයෙන් රබර් බෝලේ ඇවිල්ලා තමන්ගේ මූණටයි පෙරලා වදිනවා. නමුත් කෙනෙක් රබර් බෝලයක් අරගෙන රෙදි වලින් හදපු තිරයකට ගැහුවොත් ඒ රබර් බෝලේ තිරේ ළඟම පල්ලෙහාට වැටෙනවා. එනිසා අපිට සමාජය නිවැරදි කරන්න බැරි නම් හදන්න බැරි නම් අපි කළු ගලක් යකඩයක් වෙන්නයි. ඒ අපි කළු ගලක් යකඩයක් වෙන්නේ අපිට ගහන පාර පෙරලා යන්න කියන චේතනාවකින් නෙමෙයි. අපේ ආරක්ෂාව අපිට තියෙන ඉච්චරයි. එනිසා නිරේතුරුවම සමාජය තේරුම් ගන්න ඕනේ කළු ගලකට ගැහිමේදී රෙදි වලින් හදපු තිරයකට ගැහිමේදී ඇතිවෙන්නා වූ වෙනස තේරුම් ගන්න.
එතන ආර්ය ගණයට පත්වෙච්ච කෙනෙක් කවුරුන් හෝ ස්වාමින්වහන්සේ කෙනෙකුට ගහන පහරේ වචනකින් ගැහුවත් ඒ කළු ගලකට ගහන රබර් බෝල පාර මයි මොකද පෙරලා තමන් ළඟට එනවා. ඉතින් ඒ ආර්යයන් වහන්සේ කියන කෙනා ඒ අවබෝධය ලැබපු කෙනෙක්. එනිසා එයාට සමාජයේ කොයිසම් පීඩාවක් කළත් තුල සකස් වෙන්නේ සූපත් වේවා කියන තැනයි. මොකද එයා දන්නවා මේ ප්‍රකාශ කරපු වචනේ තුලින් එයා අත්විඳිනා උදුක මොකද්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කෝකාලිත ස්වාමින්වහන්සේට කියන්නේ කෝකාලිත ඔය අදහස අයින් කරන්න, ඔය අදහස අයින් කරන්න කියන්නේ ඇයි? කෝකාලිත වැටෙන නිරේ දුක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර කෝකාලිත ස්වාමින්වහන්සේ එච්චන චෝදනාවක් කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබ්බේ විදර්ශනාමය සූපත් වේවා කියන චිත්තය විතරයි. මොකද උන්වහන්සේට මොනවත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ දන්නවා මේ කෝකාලිත ස්වාමින්වහන්සේ කරගන්නා වූ මේ වචී කර්මය නිසා එයා අත්විඳිනා වූ අනාගත විපාකය මොකද්ද කියලා දන්නවා. එනිසා ලෝකේ අපිට නිවැරදි කරන්න බෑ. ලෝකේ නිවැරදි කරන්න යන්නත් එපා. ඔබට තියෙන්නේ ඔබ ශක්තිමත් භාවයට පත් වෙන්න. ඔබ ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් තියනවාද? එහෙම නැත්නම් සාමණේර ස්වාමින්වහන්සේනම් උතුම් සාමණේර දස සීලයක් තියනවාද? ගිහි පින්වතුන්ට නම් උතුම් පංච සීලයක් තියනවාද? ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒවා තුල ශක්තිමත් භාවයට පත් වෙද්දී අපි තුල බියක් සකස් වෙන්නේ නැහැ. මගෙන් ඇවිල්ලා මහත්යෙක් ගැව ස්වාමින්වහන්සේ අපේ ප්‍රදේශයේ හරියට ඩෙන්ගු පැතිරිලා යනවා. අපි කොහොමද මේකෙන් වළකින්නේ කියලා. මං ඒ මහත්යාට කිව්වා මහත්යෝ තමන් කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. අලෝභ ආදේශ අමෝහයන් තුල තමන් ශක්තිමත් වෙන්න. සිල්පද පහ තුල තමන් ශක්තිමත් වෙන්න. මෛත්‍රියේ තුල තමන් ශක්තිමත් වෙන්න. ශක්තිමත් වෙච්ච තැනදී ඔබට ඔය බිය සකස් වෙන්නේ නැහැ. ඔබට ඩෙන්ගු හැදෙනවා කියලා බියක් සකස් වෙනවා කියන්නේ ඔබේ පංච නීවරණ වැඩි. පංච නීවරණ වැඩි වෙච්ච තැන බිය වැඩි වෙනවා. එනිසා ඔබ කරන්න ඕනේ පංච නීවරණ අඩු කරගන්න නම් සීලය ශක්තිමත්ව රකින්න, මෛත්‍රිය ශක්තිමත්ව වඩන්න, කුසල් මූලයන් ශක්තිමත් කරගන්න. නමුත් ස්වාමින්වහන්සේ මම සීලෙන් ශක්තිමත් කෙනෙක්. මම මෛත්‍රිය වඩනවා. නමුත් ස්වාමින්වහන්සේ අනුන් ගෙනල්ලා මගේ ගේ ඉස්සරහට කුණු දානවා. මම මොකද්ද කරන්නේ කියලා. මං කිව්වා ඔබට ওই ප්‍රශ්නේ මතුවෙන්නේ අනුන් කුණු ගෙනල්ලා දැම්මත් ඔබ තුල බියක් සකස් වෙනවා නම් ඒ ඔබ කවදාකවත් සීලය තුල, මෛත්‍රිය තුල, ධර්මයේ තුල නැහැ. ඒගෙන අනුන් කුණු දානවද නැද්ද, අනුන්ගේ හැසිරීම මොකද්ද කියලා ඔබට අදාළ නැහැ. ඒ අනුන්ගේ දේ අනුන් කරයි. නමුත් ඔබ හැම වෙලාවම කුසලයේ තුල, සීලයේ තුල, මෛත්‍රියේ තුල ශක්තිමත් වෙද්දී මොකද වෙන්නේ? නිරේතුරුවම ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙද්දී නිරේතුරුව ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඔබේ ප්‍රතිශක්තිය වැඩි වෙද්දී ඩෙන්ගු මදුරුවෙක් ඔබට විද්දාත් කවදාක්වත් ඒ විෂ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒක නිරුද්ධ වෙලා යනවා. තේන්නත්. නමුත් ඔබ දැන් පංච නීවරණ තුල නම් ජීවත් වෙන්නේ ඔබේ ලේ ධාතුව විෂිප්ත වෙලා තියෙන්නේ, පිරිසිදු නැහැ. ඒ නිසා ඩෙන්ගු මදුරුවෙක් කෑවත් වහාම විෂ ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඒ නිසා අනුන් කුණු දානවාද නැද්ද කියන කාරණේ ඔබට අදාළ නැහැ. තේන්නත්. ඔබට කරන්න තියෙන්නේ අනුන් කුණු දැම්මත් සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න. ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ඔබ තුල විශ්වාසයක් ඇති වෙනවා. දැන් මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට මං කොළඹ ජීවත් වෙනවා, රත්නපුරේ ජීවත් වෙනවා, මාතලේ ජීවත් වෙනවා. ඒ කොහේ ජීවත් වුණත් නෝනා මට බියක් සකස් වෙන්නේ නැහැ. මට කොහේ ජීවත් වුණත් ඩෙන්ගු හැදේ කියලා බියක් සකස් වෙන්නේ. ඇයි බියක් සකස් වෙන්නේ නැත්තේ? අපේ කුසල් මූලයන්ගෙන් අපි ශක්තිමත්. අපේ ජීවිතය අපි කුසලයෙන් ශක්තිමත් කරගන්නවා. සීලෙන් ශක්තිමත් කරගන්නවා. මෛත්‍රියෙන් ශක්තිමත් කරගන්නවා. ඒ ශක්තිමත් කරපු තැන පංච නීවරණ තීව්‍ර වෙනවා. බිය කියන කාරණේ අපේ බැහැරට යනවා. බිය කියන කාරණයෙන් බැහැරට යන තැනදී පංච නීවරණ තීව්‍ර වෙන තැනදී ලේ ධාතුව පිරිසිදුයි, ප්‍රතිශක්තිය වැඩි, බාහිර එන්නා වූ පලිබෝධයන්ට යට කරගන්න බැහැ. නමුත් උණක් ගැනුනොත් නෝන මමත් ගිහිලා ලේ පරීක්ෂා කර ගන්නවා. නමුත් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. කවුරු කුණු ගෙනල්ලා මහපාරට දැම්මත්, අපේ ගේ ඉස්සරහට දැම්මත් අපිට ඒව පාලනය කරන්න බැරි නම් අපිට තියෙන්නේ ඒවා නිසා ගැටි ගැටි ජීවත් වෙන්න නෙමෙයි. මට මතකයි මං දවසක බස් එකේ යනකොට ප්‍රධාන නගරයක් කිට්ටුව ලොකු බැනර් එකක් ගහලා තිනවා. ඒ බැනර් එකේ තියෙනවා එතන මේ මිනිස්සු කුණු දාන තැනක්. ඒ ලොකු බැනර් එකේ ගහලා තියෙන්නේ මොකද්ද? මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා. දැන් මොකද්ද මේ කරන්නේ? සාප කිරීමක් කරන්නේ. මෙතෙන්ට කුණු දාන සෑම කෙනෙකුටම ඩෙන්ගු හැදේවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්ස අපි තවත් දකින සුලභ දර්ශනයක් තමයි මෙතන කුණු දැමීම බල්ලන්ට පමණයි යනුවෙන් පෝරු එල්ලා තැබීම. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. බල්ලන්ට පමණයි කියවට ප්‍රශ්නයක් නෑ කියමුකෝ. මෙතන කියන්නේ නෝනා කුණු දාන සෑමෝටම ඩෙන්ගු හැදේවා කියලා. සාප කිරීමක් කරන්නේ. ඒ සාප කිරීම තුල දේශය වැඩෙනවා. ඒ දේශයේ පලි ගැනීම, නපුරුකම සියල්ලම වැඩිලා.
නමුත් එයාට මෙතන බෝඩ් එකක් ගැහුවා නම් මෙතෙන්ට කුණු දාන සියලු දෙනා සුවපත් වේවා කියලා නෝනා ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා Taman ඩෙන්ගුවෙන් ආරක්ෂාවේ Taman කරන්න ඕනේ දැන් වෙන මේ සමාජය අපිට හදන්න බෑ ඉහළ තැන ඉඳන් සමාජය පිරිහෙනවනම් නෝනා අපිට තියෙන්නේ අපි තනි තනිව ශක්තිමත් වෙනවා එහෙම නැතුව ලෝකේ යන දිශාවට අපිට යන්න ගියොත් අපිටත් අනිවාර්යයෙන්ම අනතුරක් කරයි දැන් භික්ෂුවක් හැටියට මම ඉන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව ඒ තැන ලෝකයට යන්න දීලා මම නැවතිලා ඉන්නවා නැවතිලා ඉන්නේ ධර්මයේ ළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලය එනිසා ලෝකයේ උඩු යටිකුරු උනත් නොනා අපි අපේ පාඩුවේ සතුටු hina වෙලා සැනසille ඉන්නවා එනිසා මම ආර්ය උපවාදය ගැනයි කිව්වේ ඒ ආර්ය උපවාදය කියන කාරණේ නොනා සිහි මුලාවීම පත්වීමට ප්‍රධාන හේතුවක් සීලේ දුර්වලභාවයත් මෛත්‍රියේ දුර්වලභාවයත් අනිවාර්යයෙන්ම අපි සීමුලාවේ මරණයට අපිව අයිති කරලා දෙනවා.